පාර්ලිමේන්තු විසුරුවම මැතිවරණ කොමිෂන් සභාව හරි සබතු හරි පාර්ලිමේන්තු විසුරුවම මැතිවරණ කොමිෂන් සභාවට තියෙන පළවෙනි ප්‍රශ්න තමයි අපේ නිලධාරීන්ට ඡන්ද විමසීම තියන්න වෙන්නේ විසුරුවෙන් දිනේ ඉඳලා දින 52කට පස්සේ 66කට කලින් 66ට එනකන් යන්න බෑ වෙසක් උත්සවයේ එන නිසා අන්තිම දවසේ එතකොට තියන්න පුළුවන් දවස් අන්තිම කාලට ගත්තත් අප්‍රේල් මාසේ එක ළඟ එන නිවාඩු නිසා අපේ නිලධාරීන්ට වැඩ කර ගැනීමට එන ගැටලුව එන අපි ඒක කලමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරමින් යනවා ඒක නිසා අපි බලාපොරොත්තු වෙන අපට වැඩිපුර දින ගාණක් ලැබෙයි කියලා අනිත් පැත්තෙන් බැලුවනම් අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි වෙන්න ලැබු අයදුම් පත්‍ර සංඛ්‍යාව 150කට වඩා වැඩි ඒව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ කටයුතු තියෙනවා ඊට අමතරව පවත්නා දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ සලකුණු වෙනස් කිරීම නම් වෙනස් කිරීම වගේ කරුණු සම්බන්ධයෙන් තියෙන ගැටලුත් තියෙනවා ඒ ඔක්කොම ගැන මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරමින් ඉන්නවා එක්සත් ජාතිපක්ෂයේ ලාංඡනය වෙනස් කරන්න අහලා නැහැ ලාංඡන වෙනස් කිරීම පිළිබඳව ප්‍රශ්නේ පැනනගින්නේ ලබන්න පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසිරුවට පස්සේ එදිනේ ඉඳලා සතියක් ඇතුළත විතරයි ලකුණු වෙනස් කරන්න පුළුවන් ඒක නිසා දැන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අපි සලකා බලන්නේ නැහැ වැඩි හරි ගාන බලන්න මට අද බැරි වුණා ජනාධිපතිවරණය වගේ චන්ද්‍රපත්තිකාවේ ලොකු වෙනස්කම් වෙයිද සමහර වෙලාවට මේ අප මුදලක්වත් නැහැනේ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනට 70ක් තියෙනවා එකෙන් 30ක් තරම් කරත් අපට ලොකු කරදරයක් වෙනවා ස්වාධීන කණ්ඩායමක අප මුදල් රුපියල් 2000යි ඒ කියන්නේ කොළඹ වගේ පරිම සංඛ්‍යාවක් ඉන්න තැනකට වුණත් 22යි රුපියල් 44000ක් විතර අපපදින්න ඕන ඉතින් ඔය තත්ත්වයටදී විශාල සංඛ්‍යාවක් ආවොත් අපි කොහොම හරි කරන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාවේ තේමාව කොහොම හරි කරන්න තියෙන දේ කරනවා වෙන වචනයක් නැහැ කරන්න ඕන නම් ඒක මොනවා කරත් කරන්න ඕනේ අපි කරන්න බැඳිලා ඉන්නවා ජනතාව වෙනුවෙන් සහ හදවත ලකුණු සම්බන්ධ විචාර මත හදවත කියන ලකුණ අපි ලයිස්තුවේ නැහනේ අපි හෘදේ වස්තුව දැම්මත් අපි දාන්නේ අර හෘදේ වස්තුව කියන එක සැබෑ හෘදේ වස්තුව මිසක් කාර්ත ලකුණ දෙමීමට බලාපොරොත්තුවක් නැහැ ඒක හොඳ ප්‍රශ්නයක් අපි විශ්වාස කරනවා පළාත්සභා ඡන්ද විමසීම අතුරුදන් වෙච්ච එක හුරු වරන් ගිහිපු එක ආයි ඉක්මනට හම්බ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අගෝස්තු මාසේ වෙනකොටවත් පළාත්සභා ඡන්ද විමසීම තියන්න පුළුවන් වෙයි කියලා.